හරි අන්ඩිස්කලෝස් පෝත කර්තෘ අඥාත අද සීසන් 2 එක එපිසෝඩ් 4 අද එන කාලගන්නේ අද එන කාලක අන්තිමේ කවතලගනි මාස දෙක වෙලග ඔව අද කතා කරන්න අපි සමන අල්ලු ගැන අද කතා ගම් පෙරලිය ඇත්තරම සමනලයගෙන් හැරි සුන්දර ලස්සන සතෙක්නේ අත සමනලයට මොකද සමනල්ලු මේ දස්සල ගොඩක් ජනප්‍රියයි මේ දේ සමනලයා අහිංසකයි කාටවත් කරදරයක් නෑ බොහොම ලස්සනයි පාඩු ඉන්නවා ට්‍රන්ස්පෝර්ම් වෙන සතෙක් නේ දළනුව ඔව් හොඳ ජීවන චක්‍රයක් තියෙනවා පැහැදිලි ඉතින් මේ සමනල්ලුම සමනල්ලුට සමහරු ගරහනවා සමහරු මාගට් කරනවා ඇත්තරම දැන් අපි අද කතා කරන්නේ සමනල්ලු කිව්වට ඒ මොකද කියන්නේ අපි මාතෘකාව කතා අපි සමනලුට පුරුදු කරන්නේ සමනලු මල් පැණි වනවා මදුරු වන්න මේ හරි අපි දැන් එමුකෝ සීරියස් ටොපික් එකට දැන් මේ පහුගිය මේ මෑතකදී අපේ රටේ පත්මන් ජනාධිපතිතුමා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා මේ සමනලුන් ගැන ප්‍රකාශයක් කරලා තිබ්බා ඕකා දීද ඊයේනේ ඔව් ඒකට රෙකෝඩින් ගන්න දවසට මම හිතාගත්තා ඒක ඊයේ කියනවා ඔව් ඉතින් මේ සමනල්ලු ගැන එතන කියලා හිනා වෙනවා ඉතින් සමනල්ලු කියන්නේ හරි ටිකක් අසාමාන්‍ය සතුන් වගේක් විදිහට සලකලා සමනල්ලුන්ට ඉන්ඩියක් දානනේ ඒ සමනල්ලු කියන්නේ දන්න පාටවාඩි අනක තම මටත් තියෙන ප්‍රශ්න දැන් රටේ ජනාධිපති කෙනෙක්ට ඇයි එච්චර සමනල්ලු ගැන එහෙම ප්‍රශ්නයක් නැවුණත් මං කියන්නේ ඇයි සමනල්ලු කියන්නේ කියන එක මම දන්නේ සමනල්ලු ඉතින් ඔය ඔය කාරණාව තමයි අපිට මේ අද පොඩ්කාස්ට් එකටත් අපි නිමිත්ත කරගන්නේ පාදක කරගන්න අන්න හරි දැන් අපිට මේ දේශපාලනික ගැටලුවක් නෙමෙයි අත්‍තරම තියෙන්නේ අපි මේ දේශපාලනේ ඕන්නේ අත්‍තරනේ දේශපාලනේ අපි කොහොමද ආසත් නැහැ අපි අපි දන්න බම්බුවක් නැහැ දේශපාලනේ ගැන මේ අපිට ඉතනින් එහාට ගිය පොඩි නිකන් මානුෂීය කාරණාව ගැන තමයි අපි අද කතා කරන්නේ එතකොට අපේ ජනාධිපතිතුමා මතක් කරා වගේ මේ අගමැතිතුමාත් මතක් කරා අගමැතිලා දෙන්නෙක් ඉන්නවා කද කියන්නේ අර යටට ඉන්නේ කවුද කියන්නේ අණ්ඩකව එතන අර ඉන්න දෙන්නේ කිනා නිසා පොඩ්ඩ එතන කවදාවත් නැහැ නේ ඉතින් කොහොම හරි ඒකත් මොකක් හරි ගේම් එකක් තමයි මේ ගේම් එක ඔව් මේවා එන ගේම් අපි නිකන් මේ අපි තමයි මෙතන දැන් ඉන්න ප්‍රේක්ෂකයා ඔයාලා මේ මැච් එක බලන්න ඔව් ඒගොල්ලෝ හොඳ මැච් එකක් ප්ලේ කරනවා ඉතින් මේ දැන් ඒ ඒ ඇත්තට මේ සිදුවීම එම නැත්තම් එතන සිද්ධ වෙච්ච දේ ගැන පොඩ්ඩක් කිව්වොත් ආයි එක අවස්ථාවකදී මේ සමනල්ලු කියලා යම් හැල්ලු කිරීමකට ලක් කරනවා මෙතන ඇත්තටම සමනල්ලු කියන්නේ මේ සමාජයේ ජීවත් වෙන තවත් එක කමියුනිටි එකක් එම නැත්තම් ලංකාවේ නැහැ එහෙම කමියුනිටි එකක් ම නෑ නමුත් එහෙම පුද්ගලව ඉන්නවා ලංකාවට ක්‍රමීඩියක් නෑ ඔව් එතකොට මේ මේ මෙතන අදහස් කරන්නේ යම් විෂම ලිංගික චර්යා තියෙන එහෙම නැත්නම් විෂම ලිංගිකත්වය සම්මත ඔව් සම්මතයේ බැහැරව යන අසම්මත පෙමට බද්ද අසම්මත පෙමක් වෙන්න පුළුවන් අවසානේ මේ කොමාරි ඒ විෂම ලිංගිකත්වය දරන පුද්ගලයන්ව තමයි මෙතනදී මේ හැල්ලු කරන්නේ. එතකොට පිරිසක් ඉස්සරහා හැමෝම හිනාවෙමින්
හෑල්ුවට ලක් කරන්න මේ අපි අපි එක්කම අපිත් එක්කම ජීවත්වෙන තවත් එක අපේ රටේ පිරිසක්. ඉතින් ඕක සම්බන්ධව මොකද හිතන්නේ? ද මේකට අපි ඇත්තරම කතා කරොත් මේ මෙතන මේ LGBT කියති නත් හත LGBT ද මන්ද නැවත LGBT IQA හතක් තියෙනවා නේද? ඔව් මම වැඩි දන්නේ නැහැ, මම දන්නේ LGBT විතරයි. ඒතුළු ටික වාගේ IQA කියලා හතක් තියෙනවා. ඒතර ඔන්න ඔය කමියුනිටි එක ගැන තමයි මේ කට්ටිය මේ හැල්ලුවට hina කරේ. ඔව් ඇත්තටම මේගොල්ලෝ කවුද? අපේ රටේ දැන් පොඩි කාලේ ඉඳන්ම අපිට තියෙන ලොකු අවුලක් නෙමෙයි ලිංගිකත්වයේ සම්බන්ධව. අපිට නිසි අධ්‍යාපනයක් නැහැ, කොහෙන්වත් ඒව හරියට උගන්වන්නේ නැහැ, කියලා දෙන්නේ නැහැ. සෞඛ්‍යයට ඉගෙනවන්නේ පොඩි කාලේ. ඒව නිකන් මම හිතන්නේ නමට උගන්වන සීනියෝ. ඔව් කිසිම ගැඹුරක් නැහැ ඒවල. අනිත් එක මිනිස්සුන්ට ඒවයින් අත්වන අධ්‍යාපනික දැනුමක් හරි අඩුයි. ඔය අපි දන්න දේවල්මනේ කියන්නේ තේ සාමාන්‍යයෙන් අපි ඊට වඩා එහා ගිය මේ මානුෂීය කාරණා ගොඩාක් තියෙනවානේ. එතකොට දැන් අද අපි කතා කරන්නේ පොඩ්ඩක් ඒ වගේ සීරියස් ටොපික් එකක්. ඉතින් මේ දැන් විෂම ලිංගිකත්වය එහෙම නැත්නම් මේ සාමාන්‍ය අපි හිතන ගැහණු පිරිමි කියන කතන්දරයට එහා ගිය ලිංගිකත්වයම තව බෙදෙන ආකාර, එහෙම නැත්නම් මේකේ තියෙන තව වෙනස් ආකාර ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මොකද අපේ රටේ ඉන්න ජනතාවට සහ දේශපාලඥයන්ට දැනගන්න එක්කනේ. ඔව් LGBT එම් කියන ගේම ගොනේ LGBT ගේම. ඔව් පොඩ්ඩක් ඔයා කියන්න ඕන දැන් මේ LGBT IQA කියන්නේ මොකද්ද? හතක් තියෙනවානේ. හතක් තියෙනවා. ඔව් ඔය වචන හතක් තියෙනකින්. ඔව් LGBT ගේම කියන්නේ L කියන්නේ lesbian. Plus G කියන්නේ ගේම එක. ඔය හෙද එත පාට මාලාගෙන ප්‍රතිඥා නැසි ස්කූල් නේද? නැසි ස්කූල් වල ඊට පස්සේ මෙඩිකල් කොලෙජ් එකේ කට්ටිය නම් ඔබ දන්නවා. ડોක්ටර්ස් නම් මම දන්නවා. ඒ සාමාන්‍ය කට්ටිය තමයි වැඩි දන්නේ. ඊට පස්සේ සාමාන්‍ය කට්ටිය නෙමෙයි අපේ රටේ දේශපාලඥයෝ ඉහළ මුල් පුටුවල ඉන්න අය දන්නේ. ඔව් දන්නේ නැහැ. ඔව්. ඊට පස්සේ B කියන්නේ බයිසෙක්ෂුවල්. T කියන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර්. ඊට පස්සේ I කියන්නේ ඉන්ටර්සෙක්ස්. Q කියන්නේ ක්වියර්. එහෙම නැත්නම් ක්වෙස්චනින්. ක්වෙස්චන් එක ඔක්කොස්සේ ඒ කියන්නේ සෙක්ෂුවල් අසෙක්ෂුවල් වචන හතක් තියෙනවා. මේ වචන හත ගැන පොඩි නිකන් දැන් මෙහෙම කිව්වට මේගොල්ලෝ දන්නේ නැහැ. ඔව් අපි නෑ විතරයක් කරමු නේද? ඔව් මේක නම් ගන්න සෝස් රිසෝස් මූත් කියන්නේ මොන්නේ නේ මේ අපිත් ගොඩක් ඒවා මේ ඉන්ටර්නෙට් එකෙන් තමයි හොයාගත්තේ. අපි දන්නේ නැහැ අපිත් එහෙම ලොකුවට දන්නේ නැහැ. නමුත් මේ සිදුවීමත් එක්ක අපිට අත්‍තර මේ ගැන හොයන්න ආසාවක් සහ ඒ සම්බන්ධව මියම් දැනුවත් කිරීමක් කරන්න ඕන කියලා හිතුණා. මොකද මාධ්‍ය නිවේද අපි නෑන සීරියස් නේද? මාධ්‍ය නිවේද හැක්කේ බ්‍රේකින් නිවුස් එකවත් එක කාලෙක මෙන්න මෙහෙම සිද්ධියක් වුණා මේ වටින්. ඊට දැන් අපි ඒ කියන්නේ මේ විවරණය ගන්න මොකද ඉස්සර සිංහල පොතේ පාඩම් විවරණ කරනවා. ඔව් මෙන්න මෙහෙම සිද්ධියක් නෑ ලෝකෙ කොයි රටෙත් ඔය කියන කමියුනිටි එකේ ඉන්නවා. ලංකාවේ කමියුනිටියක් විදිහට මේකක් කියන්නේ නැහැ. ඔව්. දකින්නත් නැහැ. එන්ජින් ලංකාවේ ඉන්නවා. ඉන්නවා. කමියුනිටි එකක්. හැබැයි ඒක හරි. ඒ කියන්නේ ඒගොල්ලොත් හරි බයෙන් එහෙම නැත්නම් ඒගොල්ලන්ට තියෙන මේ අවස්ථාව අඩුකම නිසා ඒගොල්ලෝ එළියට එනවා. ඔව්. එහෙම ඒ ප්‍රශ්න තියෙනවා. ඔව්. යාලා ගොඩක් එහෙම යාලා ඉන්නෝල් වෙලා ඉන්නේ මොකක් හරි මේ රාජ්‍ය නොවන සංවිධාන. ඒ හරහා තමයි ගොඩක් එහෙම රස්සා ගන්න ඇත්තුන අපි දන්නවා. ඔව්. දන්නගේ අපි පෞද්ගලිකව නෑ අපි සමාජ ක්‍රියාකාරීන් විදිහට අපි අඳුනාගත්තු පිරිසක් ඉන්නවා නේද? එහෙම අපි දන්නවා ඔය භූමි හරේන්ද්‍රන් එහෙම භූමියෝ ජනප්‍රිය චරිතය කීපරිය තමයි හිතන්නේ සම්මානයක් හම්බුණා නේ? ඔව් ඔව් දැන් මේ සම්මාන ඔය ජනතා හම්බනේ ජනතා ෆිල්ම් එකකට නේ නැද්ද? හරි මම නම් මතක නෑ වගේ අපි දන්න තිය වැඩි දන්න තිය නොකිය මොකක් හරි හැබැයි එහෙම කෙනෙක් ඉන්නවා කියලා භූමි හරේන්ද්‍රන් හිටිය අර ෆිල්ම් එකේ මතකද? මොකද මෙයාගේ විසාකේස චන්ද්‍රසේකරම්ගේ ෆිල්ම් එක මේ වද්දේක මේ ඒකේ ෆිල්ම් එකේ නමත් මතක ෆ්‍රැන්ජිපානි සයපෙතිකුසු ෆ්‍රැන්ජිපානි කට්ටිය පොඩ්ඩක් බලන්න ඒක සයපෙතිකුසු මේ දෙන්නේ මේ වගේ කතාවක් ඒකෙත් ඔය මම හිතන්නේ ඒක
ට්‍රන්ස්ජෙන්ඩ කෙනෙක්ම එතනත් මේ ට්‍රන්ස්ජෙන්ඩ එම නැත්තං විෂම ලිංගිකත්වය ගැන ගොඩක් කතාව ග සම ලිංගිකත්වය සම් තන් ඒමයි ඉගෙන ඔක්කොනිය ගැන අවුලක් විෂම දැම විෂම ලිංගිකත්වය කිවට මෙතන අදහස්සන්න මේ විවිධාකාර වූ ලිංගික චර්යා ගැන කියවෙනවා කියන ගත මේ විරුද්ධ ගට්ටියට ආකර්ශණය වීම ගැන නෙම ඒ කතකර දැ ඕක විස්තර කරනකොට අවුලද අපිත් හෙන පටලයිල්ලකින්න මේක සිංහලට සිංහලින් කියන්නේ කො සිංහල වචනටම මේ දේ සම්බන්ධව එකාතකින් අපේ රටේ දේශපාලක්ජ නොදැන සිටීම ගැන පුදුමයකුත් නෙමේ හේතුව මේක ගැන දැනගන්න තියා අඩුගාන මෙහෙම එකක් තියෙනවාද කියලවල් වචනවත් බහුතරයක් දන්නේ නෑ හේතුව මේ ඇත්තරම තවමත් මේ ලංකාවට නම් හරි නිකං අර හැමෝම දන්න රහස් වගේ නිකං හැංගිලා තියන්නේ ටැබූ විදිහට එකන එම දෙවල් දීනවා කියලා දන්නවා නමුත් එලියට එන්නේ නෑ කවදාව එතවට ඒවා හරි නිකං දැන් හැංගිලා වැහිලා තියෙන තාක්කල් මිනිස්සු ඒවා ගැන බලන්න වපර හැකි නිය එතවට හැමවෙලේම වපරහිම් බල පපරහි කිය බලන්න එක පැත්ත පේන්න තවක එතට කෑල්ලක් බැස්සම් බල පපර ඒක වපර ඒකමද හොරයි නැතගින් බලා අත්තගින් හරි අපි මාතෘ ගාටම දැන් ඔයාද මැදින් ඇඩ්ඩ කදදාපුක මට අමතක කියට පස්න හරි අ පත්දැන කියන්නගේ මේ වපරහින් බලන්නේ ඕ අපරහින් සමාජය බලන්නේ වපරහින් එම කෙනෙක් දැක්කාම ඒ නිසා අපි ඇත්තරම් මේ ජනාධිපතිතුමා ඇතුළු ඒ අපේ දේශපාලඥන්ට හිනාවෙන්න හොඳ නෑ අපිත් මොකද ඒගොල් අයිකරන්න ඒගොල්ලො විතරක්න මේ බහුතරයක් දෙෙන මේක ගැන හරියට දන්න නෑ දන්න තිකමම තමයි එක අතකින් මේ හිනාවෙන්ට හේතුව දන්නවා ඉන්නයි නෑ ඔව දන්නවනම් ඉතින් ඇත්තරම හිනාවෙන්න මේ අඩන්න වෙන්නේ උයිද උද දැන් දන්න එකම ජෝක් එක ඇමදා මහත්මී හිනා යන්නේ මේ මේක පොඩ්ඩක් කියමු ඇත්තට කියමු ඇත්තට මේකේ තියෙන පොඩ්ඩ අපිට පුළුවන් විදිහට අපි මේකේ පටලැවිල්ල අරිමු ඔව් ඇත්තටම දැන් ඔය මේ මේකට ඇත්තටම මේ මම එන අල්ලක ඉන්නේ මේ සිංහල වචන නෑ මේ සිංහල වචන එපා අපි දාමු ඉංග්‍රීසි මයි යුනිකෝඩ් අර යුනිකෝඩ් වලින් ගහනවා වගේ හැම එකම සිංහලෙන් ගහන්න කියලා වෙන්නේ ඒ අමාරුයි නේ එතකොට නිකන් තේරෙන්නේ නෑ මෙලෝ යන්නේ අපිත් ඥානාගෙන අපේ කේස් එක ට්‍රාන්ස්ජෙන්ඩර් එකට නම් මම වචනයක් දන්නා මොන්ද න අන්තර් ලිංගික දන්න සිංහලෙන් ඉංග්‍රීසින් කලාම දැන් මේ GPT ගැන කියන්න කලින් හැමෝම සම්බන්ධ තියෙන පොදු කාරණාටියක් කියන්න මේ සල්ටන් අරම දැක්ක දෙයක් කිව්වේ ලිංගිකත්වය කියන එක තනිවත්නේ ලංකාවේ සිංහලෙන් කිව්වට ලෝකේ අන්තර්ජාතිකව ගත්තාම කියන වතන කීපකින් තමයි මේක මේ මිනිස්සුන්ගේ ඇඟට දාන්නේ. අනිත් එක මේක මේ අවුරුදු බාර හරි සංකීර්ණ මාතෘකාව. ඒ කියන්නේ මේ අර අපි මේක දැන් අර සමහරලාට අපි අපේ CV එක මේ මොකද්ද CV එකට කියන සිංහල වචන මතක නැහැ. කමන්නේ. ජීව දත්ත පත්‍ර. අන්න CV එකෙත් දානවානේ මේ සමහරු gender කියලා දානවා සමහරු sex කියලා දානවා. දැන් ඇත්තටම ගත්තොත් අපි හිතන්නේ මේ දෙකම එකක් කියලානේ. ඇත්තරම කතන්දරේ මේ දෙක දෙකක් හරි ඒ දෙකේ වෙන වෙනසක් තියෙනවා පැහැදිලි වෙනසක් තියෙනවා ඔව් එතකොට ඔන්න ওই කාරණා ටික අපි ටිකක් ගාන්ට ලේයර්ස් වලට කඩලා අපි කියලා දෙමු ගඩොල් බඳින් දැන්නේ ඔව් දැන් මම වදින් අවුට් වුණා කරන්න දෙයක් නැහැ මොකද කරන්න දෙයක් නැහැ ඔව් අපි පුළුවන් කියලා තමයි ට්‍රාන්ස්ලේට් කරන්නේ ඉස්සෙල්ලම සෙක්ස් කියන එක මිනිහෙක් සෙක්ස් කියලා දැන් ලංකාවේ සෙක්ස් කියලා මිනිස්සු සෙක්ස් කරනවා කියලා සෙක්ස්ටිං කියලා අපි ඒ වගේ. සෙක්ස් කියන එක අපි නිකන් එන ඒකත් නිකන් කුපාඩි කුපාඩි මීනින් එකකින් දෙන්නේ නේ. ඒක නිකන් සෙක්ස් කියන්නේත් එන නිකන් අර ප්‍රසිද්ධිය කියන්නේ. ඔව් දැන් සමහරු කියනවා මේ ඔයා හරි සෙක්ස් සෙක්සි.
නැ සෙක්සි කියල වච නැති න පේස්බුක් එක කමෙන්ට් ලයම දකින සමහරු කින ඔයාහරි සෙක්ස් සමහරු දානය එතන මට තේරෙන ඔයාහරි සෙක්ස් කියපු ගමන් නිකන් එතන කරන්නද මොකක්දේ ආමාතුරයි කියලා තිග න්න සමහරු දාන කමෙන්ට් එකක් ඒක මම මේ ඇත්තකේසේකන අපි දන්නදිරි කියන්න සෙක්ස් කියන්නේ මිනිහෙක්ගේ ජීවිත්‍යාත්මක මිනිහෙක්ට හම්බෙනදී ලිංගික අවයවය එම නැත්තන් එයාගේ අපි කියන්නේ ඉංග්‍රීසි කියන්නේ ක්‍රොමොසොම්ස් කියලා කියන ගැන යාගේ ජානමය සැකැස්ම සැකස්මගේ ජානමය සැකැස්ම සහ උත්පත්ති ලිංගිකත්තේ ලිගිකත්ත ඒ ගැන හරිට පිරිමියෙක්ගේ තියෙන්න ඕන කාරණාගේ තමන් ගැහැණියෙක්ගේ තියෙන්න ඕන කාරණා ඒ ඒව තියෙනවා නම් එයා ජීව විද්‍යාත්මකව එයා පිරිමියෙක් හරි ගැහැණියෙක් විදිහට එයාව හම්වඩු ගැහෙනවා ඔව්ගේ හරිනම් බණ වලින් කියන්නේ මිසුන්ද සෙක්ස් කියන්නේ පින්වත්තුනි උපත්තියේදී ලැබෙන ලිංගිකත්වය එතකොට තමයි අපිට වදින්නේ මොකද පින්වතුන් මිනිස්සු ලබුදින් පින් කරුවා එන්න ඒක හරියට ඒතර සෙක්ස් කියන්නේ සරලවම කිව්වොත් තමන්ට ලැබෙන මිව එක ඔව් තමන්ට ලැබෙන ලිංගික උපදේදී ලැබෙන එකම වරප්‍රසාදේ හරි ලිංගික අනන්‍යතාවයද මොකද ඒකට කියන්නේ ලිංගික අවයවය අවයවය ඊට පස්සේ ඒකට අපි CV වල දාන්නේ ඒකද නැහැ ජෙන්ඩර් දෙක පාටලවල දානවා ඊට පස්සේ ජෙන්ඩර් කියන්නේ තමාට තමාව දැනෙන ආකාරය දැනෙන ආකාර ගැනේ තමන්ද දැන් හිතන්න මෙහෙම මම පිරිමියෙක් කියගෙන සෙක්ස් එක දැන් සෙක්ස් එක කලින් කිව්වනේ පිරිමි අවයව එක ඔන්න ඉපදෙනවා කියලා හිතන්නේ මේ කතා කරන දැන් පිරිමි කතාවක් නේ ඇයි ඔව් දැන් මේ කතා කරන පිරිමි කෙනෙක් ඒක ඔව් පින්නේ එහෙම අවයව තියෙනවා ඔව් දැන් මේ ඉන්න කාට තමන්ව ඇතුලේ දැන් ඔයා දෙර නැගිට්ටාම මම පිරිමිද්ද ගෑනිද්ද කියලා එහෙම නිකන් එනවා මේ පිරිමි යන අරතේ වැරද්ද ජනාධිපතිට වෙනස් කරන්න බැරි මොකක්ද සීන් එකක්කුත් කියවනේ ජයවර්ධන මහත්තයා කාලේ මේ ඔය විවස්ථාව හදුවනේ මොකද්ද ඇත්තට විවස්ථාව වෙනස් වුණා ලාම්පු කල්ගෙන ඡන්දේ හොඳයි ඔය ගැන විලාප කතා කරනවා පස්සේ යා ඒකෙන් වැදුව විවස්ථාව තද විවස්ථාව එම් ගිම් තද විවස්ථාව ඒකෙන් නියස් ඒකෙන් කරන්න බෑ කිව්වේ පිරිමියෙක් ගැණි කරන්න බෑ කිව්වා ගැණි මේ පිරිමියෙක් කරන්න බෑ කියලා ඒ ටික තමයි කිව්වේ හරි ඒකත් එහෙම වෙන්න පුළුවන් දැන් ඉන්නන්න දැන් අපි කියන්නේ ඒක එහෙම වෙන්නේ නෑ සමහර ඒවා ඒවා පිටපයින් අවස්ථා තියෙනවා එහෙම කියන එකම සුදුසුනේ ඔව් ඒක සුදුසුයි අපි ජෙන්ඩර් ගැන නෙවෙයි. ඔව්. ජෙන්ඩර් කියන්නේ ඔයා ඇඳෙන්නේ නැගිටලා බහැලා යද්දි ඔයාට ඔයාව ෆීල් වෙනවා. හ්ම්. මොකද මම ඇඳෙන්නේ නැගිටලා කියද්දි දැන් මිනිහෙක් ඉඳාගෙන හැරෙද්දි තමයි ඔක්කොම නිකන් රීෆ්‍රෙෂ් වෙලා. ඔව් රීස්ටාර්ට් වෙන්නේ ඔක්කොම සිස්ටම් එක. වැඩ කරද්දි මොකක් හරි කෝච්චිය පස්සේ ගියද්දි ඒක එච්චර ෆීල් වෙන්නේ නැහැ. ඔව්. මං කියන්නේ දෙය නැගිටිද්දි බලන්න. හ්ම්. දැන් ඉන්න ලයින් එක මොකක්ද කියලා. තමන්ද තමන්ව ඇතුලින් පිරිමියෙක් විදිහට දැනෙනවා නම් ජෙන්ඩර් එක ඔන්න පිරිමි කියලා කියේ. ඊට පස්සේ ගෑනු කෙනෙක් විදිහට දැනෙනවා නම් ඒ ජෙන්ඩර් එක පිරිමියෙක්. හ්ම්. ඒක ඕක තමයි. ඒ කියන්නේ තමුන්ට ඇත්තටම තමුම දැනෙන ආකාරය. ඔව්. එතකොට දැන් සාමාන්‍යයෙන් අර අපි කලින් කියපු සෙක්ස් එක එහෙම නැත්නම් මේ බාහිරින් තමුන්ගේ පේන පෙනුම. ඔව්. ඒ කියන්නේ බාහිරින් තමුම කොහොමද තමුන්ට ලැබෙන අනන්‍යතාවය සහ අභ්‍යන්තරයෙන් තමුන්ට ඇත්තටම තමුන්ව දැනෙන විදිය මේ දෙක එකක් වුණා. පිටින් දැනෙන්නේ පිරිමියෙක් විදියට සහ ඇතුළතින් තමුන්ට දැනෙන්නේ පිරිමියෙක්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ එයා සම්මතයි. සම්මත. සමාජ සම්මතයේ ඉන්න පුද්ගලයෙක්. පිරිමියෙක්. එහෙම නැත්නම් ස්ට්‍රේට් කියලා කියන්නේ අපි. ස්ට්‍රේට් නැත්නම් ස්ට්‍රේට් ෆීමේල්. සමාජයේ මං අපි දන්නේ. හැබැයි ඔව්. දැන් ඔතන ඔය එතකොට දැන් අපි සෙක්ස් සහ ජෙන්ඩර් කියන්නේ දෙකක් කියන එක දැන් මෙතන කිව්වනේ. දැන් එතකොට CV වල දානකොට ඊට පස්සේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න දැන් ඕගොල්ලන්ගේ සෙක්ස් එක සහ ජෙන්ඩර් එක දෙකම එකක් නොවේ නම් පොඩ්ඩක් එතන ගැටලුවක් තියෙනවා. දෙකව ගන්න.
එතකොට ඒක තමයි දැන් මේ කියන්නේ. අපි හිතුවට සෙක්ස් සහ ජෙන්ඩර් කියන දෙකම එකක් වෙනවා කියලා එහෙම නොවන අවස්ථා තියෙනවා. ඔව්. ඒ කියන්නේ සමහර වෙලාවට සෙක්ස් කියන්නේ අර බාහිරින් අපේ අවයව සැකසීම ඒ කාරණා ටික අපි හිතමු පිරිමියෙක් වගේ වෙනවා කියලා. පිරිමියෙක් වගේ පිරිමියෙක්. ඔව් පිරිමියෙක්. නෑ පිරිමියෙක් වගේ කිව්වේ පිරිමියෙක් නෙමෙයි නිසා තමයි. අපි පිරිමියෙක් කියලා ඩිෆයින් වුනේ. හරි ඩිෆයින් කරන්න. ඔව්. නමුත් එයාට ජෙන්ඩර් එක එහෙම නැත්නම් ඇතුළතින් එයාට පිරිමියෙක් විදියට නෙමෙයි යාව දැනෙන්නේ. ෆීල් වෙන්නේ නෑ. ෆීල් වෙන්නේ නෑ. එතකොට ඇතුළතින් යාව දැනෙන්නේ ගැහණියෙක් විදියට. හා. දැන් එතකොට සෙක්ස් එකයි ජෙන්ඩර් එකයි අතර ඔන්න තියෙනවනේ පොඩි මත ගැටුමක්. පොඩි නිකන් ගැළපෙන්නේ නැති ගතිය. ගැළපීම තියෙනවා. නොගැළපීම. දැන් මේක මොකද්ද? මේකට මොකද්ද කියන්නේ සහ මේක ඔයා කොහොමද පැහැදිලි කරන්නේ? පැහැදිලි ගන්න දෙන්නේ මම අර මුලින්ම කියපුවා දැන්. ඔය ඔය කියන ප්‍රශ්නෙට කියන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා. ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ මට හිතෙන දෙන්න මානසිකත්වයක්. ඒ කියන්නේ මෙයා සමාජයේ එක්ක මෙයාගේ දැන් ගනුදෙනුවක් තාම නැහැ. ඉදිර නැහැ. ඒ කියන්නේ සමාජයේ එක්ක ගනුදෙනුවක් නැහැ මේ වෙලාවේ. මෙයා ඒ කියන්නේ මෙයාට මෙයාව ෆීල් වෙන විදිහ සහ එයාගේ බාහිර සෙක්ස් එක ඒ කියන්නේ ලිංගික අවයව අතර තියෙන මොකද කියන්නේ වෙනස කියන අර තියෙන ගැටුමක් තමයි ට්‍රාන්ස්ජෙන්ඩර් කියන මානසිකය. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් එයා ඉපදිලා තින්නේ ගැහණියෙක් විදිහට. නමුත් එයාට එයාව දැනෙන්නේ පිරිමියෙක් විදිහට. පිරිමියෙක් විදිහට. එතකොට සෙක්ස් එක ෆීමේල් ෆීමේල් ජෙන්ඩර් එක මේ ජෙන්ඩර් එක මේ ඕක තමයි ගේස් එක. ඔව්. එතකොට ඔතන හරි ප්‍රශ්නයක් ඇත්තනම. මේගොල්ලන්ට එක්කෝ සිද්ධ වෙනවා තමුන්ගේ උපතේදී ලැබිච්ච ජෙන්ඩර් එක බාර ගන්න. සෝරි ජෙන්ඩර් නෙමෙයි සෙක්ස් එක. ඔව් සෙක්ස් එක. අපිටත් පැල්ලෙනවා ගමන්නේ. උපතේදී අතරිදි. උපතේදී ලැබෙන ජෙන්ඩර් එක බාර ගන්නවා කියන එකයි. ඔව් ඔව්. දෙකම එකයි. ඔව්. උපතේදී ලැබෙන සෙක්ස් එක බාර ගන්නවා. ඔව් ඒ දෙකෙන් එකක් බාර ගන්න වෙනවනේ. දෙකෙන් එකක් බාර ගන්න. ඔව් එහෙම නැත්නම් මේගොල්ලන්ට තියෙන වෙන තව ඔප්ෂන් එකක් තමයි උපතේදී ලැබෙන ජෙන්ඩර් එකවත් සෙක්ස් එකවත් බාර ගන්න නැතුව මෙයාලට සිද්ධ වෙනවා මෙයාලට ලොකු විපර්යාසයකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ජෙන්ඩර් එක කියන්නේ තමුන්ට තමුන්ගේ මනෝභාවයට දැනෙන ආකාරයනේ තමුම. ඔව් ඔව්. දැන් ඒක මානසික තමුන්ට දැනෙන විදිහ වෙනස් කරගන්න හරි අමාරුයි බාහිර බලපෑම් වලින්. ඔව් මොලේ මාරු ගන්න වෙනවා. ඔව්. එතකොට මේකට ගොඩක් කලකට හේතු වෙන්නේ මේ හෝමෝන වල තියෙන මාකරේ අසමතුලිතතාවය. අසමතුලිතතාවයක් වගේ තමයි මේකට හේතු වෙන්නේ. නමුත් කිමිකල් ඉම්බැලන්ස් එක. ඉතින් මේක අපිට අමාරුයි මේක වෙනස් කරන්න අමාරුයි. එතකොට මේ ජෙන්ඩර් එක එතකොට අපිට වෙනස් කරන්න අමාරුයි. නමුත් සෙක්ස් එක ඕන වෙනස් කරන්න පුළුවන්. සෙක්ස් කියන්නේ එතකොට බාහිරින් අපිට ඒ තියෙන අවයව ටික ඕන වෙනස් කරගෙන තමුන්ට ඕන උපතේදී තමුන්ට ලැබුණ ගැහණියෙක් නම් ගැහණු රූපයක් හරි ගැහණු අවයව ටිකක් හරි එහෙමනම් නමුත් ජෙන්ඩර් එක විදිහට තමුන්ට ඇතුළතින් දැනෙන්නේ පිරිමියෙක්ගේ දේවල් නම් පිරිමියෙක් විදිහට නම් ශල්‍යකර්ම සහ ඒ වගේ දේවල් වලින් පුළුවන් ඕනනම් එයාට ඒ බාහිර පෙනුමත් වෙනස් කරගෙන ජෙන්ඩර් එකයි සෙක්ස් එකයි ඔන්න දෙකම මැච් කරගන්න. මැච් කියලා දෙන්නේ. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔන්න දැන් අපි ස්ටෙප් බයි ස්ටෙප් යමු. ඔව්. දැන් ඒක ස්ටෙප් එකක් හරි මෙයාට. මෙයාගේ ලිංගිකත්වය සම්බන්ධ එක ගැටලුවක් හරි. ඔව්. ඒ කියන්නේ මෙයාගේ සෙක්ස් එකයි ජෙන්ඩර් එකයි සම්බන්ධ ප්‍රශ්නේ මෙයා නිරාකරණය කරගෙන ඉවරයි. හැබැයි ඊළඟ ප්‍රශ්නේ sexual orientation එක. ඔව්. දැන් අලුත් වචනයක් දැන් අපි කතා කරේ සෙක්ස් සහ ජෙන්ඩර්. දැන් එනවා sexual orientation. Orientation. ඒක එන්නේ මොකක් හරි දැන් ඔය ලිංගික විපර්යාසයකට ලක් වෙච්ච පුද්ගලෙක් හරි ස්ට්‍රේට් මේල් ස්ට්‍රේට් ෆීමේල් කියන්නේ සාමාන්‍ය නෝමල් ෆීමේල් කෙනෙක් නැත්තම් ගැහෙන කෙනෙක් සමාජයේ එක්ක ලිංගික ඩීල් කරන හැටි කියන්නේ ආ ලිංගිකත්වයේ ගනුදෙනු කරන හැටි. ඔව් එහෙම නැත්තම් තවත් කෙනෙක් කෙරෙහි දක්වන කැමැත්ත ලිංගික ආකර්ෂණය ආකර්ෂණය සෙක්ෂුවල් ඔරියන්ටේෂන් කියලා කියන්නේ. ඔව් මම ඒකට උදාහරණයක් කියන්නම්.
වා උදේ මර උදේ නැගිටපු තැනට අපි යන්න. උදේ නැගිටලා ගිහිල්ලා මුණ හොදනවා. මුණ හොදලා මුණ පොඩ්ඩක් පින්ක්ෂ් කරගෙන කන්නඩියෙන් බලන්න තමන් දිහා. බැලුවාම තමන්ට පේන්නේ තමන් කවුරු විදියටද මාරුලා වින්නේ ප්‍රෑණිදාත් එක තමයි ඉන්නේ. කන්නඩියෙන් තමන් දිහා බැලුවාම පේනවනේ නිකන් පක්ක රුපියක් පේනවනේ. ඔය ඉන්න එක තමන් පිරිමි කෙනෙක් නම් ඉන්න රුපියක් පේනවා. ඒතකොට ඔයාගේ සෙක්ස් එක හරි. සෙක්ස් එක පිරිමි. නැත්තම් ගෑන්. හරි. ඊට පස්සේ වාට ඔයාව දැක්කම මොකද හිතෙන්නේ? අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වා සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක මේල් නම් වාට ඔයාව දැක්කම තියෙන ආකර්ෂණය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. හරිද? කියන්නේ තමන් පිරිමි කෙනෙක් වෙලා සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක සම් ඔරියන්ටේෂන් එක කියන්නේ මේ සිංහල වචන නැහැ අතන. සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක කියන්නේ තව කෙක් කෙරෙහි දක්වන කැමැත්ත ආකර්ෂණය වගේ. තමන්ද තමන්ව දැක්කහම ඇති වෙන ෆීලිං. ඔන්න ඔය දේ තමයි එතෙන්දී යම් ආකර්ෂණයක් ලිංගික ආකර්ෂණයක් ඇති වෙනවා නම් ඔන්න සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක පදි කියලා හිතන්න. ඔව් දැන් මේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක ගැන කතා කරද්දී තමයි අපිට එන්නේ මේ ගේ ලෙස්බියන් සහ බයිසෙක්ෂුවල් කියන ෂුවර් කියන මේවත් මේ මනෝභාවය. ඔව් يعني ගනුදෙනු කරන ආකාරය කරලා ඉංග්‍රීසි වදින මොකක්ද ඔයාලා මොකද ඉංග්‍රීසි අක්කරණ යාවි ඩිවි කරන්නේ මොකද මොනවද කියනවා වක්කරි මොකක් කරේ මටත් තේරෙන්නේ නැහැ. එහෙම වුණේ කොහොම හරි මේ ඒ ඩීල් කරන ආකාරය සම්බන්ධ මනෝභාවයන් කියලා දැන් උතනත් පොඩ්ඩක් අර මේ ඔය තුන ගැනත් විස්තර කරොත් දැන් ගේ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ එයාගේ සෙක්ස් එක. සෙක්ස් කියන්නේ ආ පතින් ලැබෙන ලිංගිකත්වයේ පිරිමි. ඔව්. එයා පිරිමි කෙනෙක්. උර එයාගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකත් පිරිමි. පිරිමි. ඒ කියන්නේ මොකද කියන්නේ තමන් එයාට ෆීල් වෙන්නේ පිරිමි කෙනෙක් විදියට. ඔව් ඒ කියන්නේ ජෙන්ඩර් එකක් පිරිමි. ජෙන්ඩර් එකක් පිරිමි. ජෙන්ඩර් එකක් පිරිමි. එයා ජෙන්ඩර් එක කියන්නේ එයාට සෙක්ස් එකයි ජෙන්ඩර් එකයි අතර ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. ඔව් ඔව්. එතන ප්‍රශ්නයක් නෑ. ඔව් එයාට තියෙන සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක සම්බන්ධව තමයි එයාට ඉෂුව එක තියෙන්නේ. එතන තමයි ප්‍රශ්නේ. ඔව්. තමන්ට තමන්ගේ පිරිමියෙක් විදිහට දැනෙනවා නම් මේ මෙයා වෙන නිකන් මොල්මන් කතාවක් වෙන්නේ නෑ. හරියන්නේ. මං කියන්නේ මේ නිකන් උපදේශෙන් නිකන් උපදේශයක් නෙමෙයි ඉතල. පොඩි දෙයක් කියන්නේ මේ මැද්දෙන් නිකන් කියන්නේ. මේක අහලා අවුල් වෙනවා නම් ඇත්තටම අහන්න එපා මේක. මොකද නෝමල් ලයිෆ් එක අතල් එකේ ජිල් එකේ ඉන්නවා නම් මෙයාගේ වහන්න එපා. මොකද නිකන් අවුල් වෙනවා නේ ඇත්තටම. ඔව් මේක නිකන් මේ දැන් යම් දෙයක් ඉගෙන ගන්න අරමුණෙන් දැනුම ලබා ගන්න අහන්න එතන ඉහාට මේක සීරියස් විදිහට අහලා අන්තිමට මොලේ අවුල් කරගන්න එපා. සමහරු අන්තිමට සෙක්ෂුවල් ඔරියන්ටේෂන් වෙනස් වෙයිද දැන්නේ මේක ඇහුවට පස්සේ. ඒවා තියන හයිප්නොසිස් කියලා තියන කන්සෙප්ට් එකක් ඒකින් ඕම වෙන පොඩ්ඩ. එතකොට දැන් ගේ කියන්නේ එතකොට පිරිමියෙක් විදිහට ඉපදිලා ඒ කියන්නේ සෙක්ස් එකයි ජෙන්ඩර් එකයි දෙකම පිරිමි. හැබැයි එයාගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකත් වෙන්නේ පිරිමි. පිරිමි. කියන්නේ යා ලිංගික මොකක් හෝ විදියකින් හැසිරෙන්න කැමති ඉන්ඩිවිඩුවල් මේල් කෙනෙක් එක්ක. හරි. ඒක තමයි ගේ කියන්නේ. හරි. එතකොට ලෙස්බියන් කියන්නේ ඒකේ අනිත් පැත්ත. යා ඉපදිලා ඉන්නේ සෙක්ස් එකත් ෆීමේල් ජෙන්ඩර් එකත් ෆීමේල් සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකත් ෆීමේල්. ෆීමේල්. ඔව් ඒක තමයි. ඔන්න ඔකට පොදු වචනයක් කියන හෝමොසෙක්ෂුවල්. ඒ කියන්නේ සමලිංගික කියන්නේ ඔන්න ඔකට තමයි. ගේ සාමාන්‍ය සම්මතය එහෙම නැත්නම් පිළිගන්නේ දැන් අපි ඔය සමහර උසුළු විසුළු කරන්නේ එහෙම නැත්නම් හැල්ලු කරන්නේ මේ සම කට්ටිය කියලා සම නැල. ඔව් සම නැල උනේ ඔන්න ඕකනේ. හරි. එතකොට සමාජයේ සම්මතය සමාජයේ පිළිගන්නේ සම නෙමෙයි විෂම. හෙටරොසෙක්ෂුවල් එහෙම නැත්නම් පිරිමිය කැමති වෙන්න ඕනේ ගැහණියට, ගැහණිය කැමති වෙන්න ඕනේ පිරිමියට. ඕක තමයි සමාජ සම්මතය. හරි. එඩියල් සෙක්ස්. හරි ඊළඟ තවයකට එන බයිසෙක්ෂුවල්. බයිසෙක්ෂුවල්. මේ බයිසෙක්ෂුවල් කියද්දි මේක මේ අර දෙකේම මිශ්‍ර වෙච්ච එකක් ටැග් වෙලා තියෙන්නේ. ඒකේ මම හිතන්නේ එතන හතරක් ඉන්නවනේ. හතර නෑ. නෑ එතන ඔය දෙක. බයිසෙක්ෂුවල් කියන්නේ එයාගේ
කියන්නේ දැන් එයා පිරිමියෙක් විදියට අපි හිතමු gender එකයි sex එකයි දෙකම පිරිමික් කියලා. හැබැයි එයාගේ sexual orientation එක පිරිමි සහ ගැහණු දෙකම. දෙන්නටම එකක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ එයාට දෙන්නටම දෙපාර්ශවයටම ආකර්ෂණේ තියෙනවා. ඔව්. එතන කියන්නේ يعني මෙයාට transgender හරි මොකක් හරි මේ sex සහ gender අතර මෙයාට ප්‍රශ්නයක් නැහැ. ඔව්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ sexual orientation එක ගැන ප්‍රශ්නේ කියන්නේ. ඔව්. දැන් එතකොට හොඳ ප්‍රශ්නයක් ඔයා මතු කරා. ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා අයිති වෙන්නේ එතකොට සෙක්ෂුවල් ඔරියන්ටේෂන් ප්‍රශ්නයකට නෙමෙයි. ඔව්. ඒගොල්ලන්ට තියෙන්නේ ජෙන්ඩර් එක සහ සෙක්ස් එක අතර තියෙන ගැටලුවක් විතරයි. ඔව් ඔව් ඔව්. ඒතන ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලාට සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක සම්බන්ධ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. يعني යාළුවෝ සමාජයේ එක්කද කරන ගම් දෙනුවක් නැහැ ඉතින්. ඔව්. සමාජයේ බාහිර සමාජයක ගම් දෙනුවක් නැහැ. ඔව්. එයාලට තියෙන්නේ එයාලගේ ඇඟ සහ එයාලගේ මනෝභාවයත් එක්ක තියෙන අවුලක් ගැටලුවක් තියෙනවා. ඒතකොට ඒක විසඳගන්න තමයි ඒගොල්ලෝ ගොඩක් කලකට එළවි ජීවිත කාලෙම උත්සාහ කරන්නේ. ඔව් එහෙම අයර තමයි ගොඩක් අර ගිල්ටි ෆීලින් එන්නේ. ඔව් ගොඩක් කලකට මේ ට්‍රාන්ස්ජෙන්ඩර් කට්ටිය සියදිවි හානි කරගන්න පෙළඹෙන හේතුව ඒගොල්ලන්ට ඇත්තටම ඒගොල්ලන් විදිහට ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා සමාජයේ. ඒ කියන්නේ ඒක හරියට හරි ඒක අපි හැල්වට ලක් කරන්න ඕන කරන්නේ. ඒක හරීම සංවේදී සහ මානුෂීය කාරණාවක්. මොකද තමුන්ට තමුන් විදිහට ජීවත් වෙන්න අයිතියක් නැත්තම් ඒ පුද්ගලයා ඇත්තටම ජීවත් වෙන්නේ හරි බයෙන්. ඇත්තටම ට්‍රාන්ස්ජෙන්ඩර් සහ කප්පී ඉන්ටර්සෙක්ස් ඕක එකක් කියන පාසදේ කට්ටියට තමයි ප්‍රශ්නේ ඉන්නේ ලොකුවට. ඔව් අපි ඉන්ටර්සෙක්ස් ගැනත් පොඩ්ඩක් කියමු. ඉන්ටර්සෙක්ස් සහ ට්‍රාන්ස්ජෙන්ඩර් ওই දෙකොට්ටාසයටම තියෙන මේ සෙක්ස් සහ ජෙන්ඩර් කියන දෙක අතර ගැටලුවක්. එතන ගැටලුවක් තියෙනවා. අවුලක්. ඉන්ටර්සෙක්ස් කියන්නේ තමයි ඉන්ටර්සෙක්ස් කියන්නේ දැන් ඉඳන්ද ප්‍රතින් යාට දැන් නෝමල් කෙනෙකුට මොකක් හරි ලිංගිකත්වයක් තියෙනවනේ. පොලින් ලිංගිකාවයක් තියෙනවා තමයි මොකක් හරි එකයි ලිංගික. ඒක ලිංගික. මිනිසා ඒක ලිංගික බව කියලා මට මතකයි විද්‍යාවේ දීගන්නන 8 9 කාලේ. පට්ට වැරදි. මිනිසා ඒක ලිංගික නැහැ. මෙලේ මෙහෙම වෙන්නේ නැහැ. අපි ඇත්තටම මේ සමහර දේවල් පොත්පත් වලින් අපි ඉගෙන ගන්න දේවල් කොච්චර වැරදිද? ඒ කියන්නේ දැන් අධ්‍යාපන ක්‍රමයේ අපි දාලා තියෙන්නේ සම්මතයි කියලා හිතාගෙන ඉන්න දේවල් ටික විතරයි. එතනින් එනාට අර මොකද කියන්නේ? අපගමනය. ඔව්. අපේ උපකල්පනය කියන්නේ අපගමනය. අපගමනය වෙනේව දාන්නෙම නැහැ. දාන්නෙම නැහැ කියන්නේ. එන්නේ ඕනේ නැහැ වනිකන්. ගාන ගන්න තියෙනවා කියන්නේ. හැබැයි ලෝකයේ දිහා අපි බැලුවොත් අපගමනය වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට දැන් ප්‍රශ්න තියෙන ඕනෝගනේ ලංකාව ඇතුලේ හරි ඔක්කොම සම්මතයි. හැබැයි ලෝකයට ගිහින් බලපුවාම ඊට වඩා වෙනස් අවස්ථා ගොඩක් තියෙනවා. ඇත්තමයි ප්‍රශ්නය. ඔව්. මොකද ලෝකයේ ලිංගික අධ්‍යාපනය කියන එක ඉතා ඉහළ මට්ටමේදී මටවත් පිළිගන්න ඇමරිකාව කියලා අපි ඔය කාරණා සම්බන්ධ දේශපාලනික සහ මේ human rights ගැන කතා කරන එක අන්තිමටම දැන් යන් අපි ඉන්ටර්සෙක්ස්. ඔව්. ඉන්ටර්සෙක්ස් එක ගැනනේ කියේවි. ඔව්. ඉන්ටර්සෙක්ස් කියන්නේ අවයව දෙකම කියන එක. ඔව්. ඒක දෙන්නානේ. සිංහලෙන් කියවම කියන්නේ. ඔව්. ෆීලින්නේ නැහැ. අවයව දෙකම තියෙනවා උපදේවි. උපදේවි කියන්නේ. ෆීලින්ග් එක කියන්නේ ඒක නෙමෙයිද? ඔව්. ෆීලින්ග් එක කියන්නේ ඒක තමයි. ඒක තමයි. සෙක්ස් එකේ අවයව දෙකම කියනවා. ඒ කියන්නේ මොකක්ද යාගේ හෝමෝන් ඉම්බැලන්ස් එකක්. මතේ මේ ලිංගිකත්වයේ මෙහෙම පවතින. ඒ කියන්නේ මෙයාගේ අර ක්‍රොමොසෝම් එකේ මේ කියන්නේ ජානවලම මේ අවුල තියෙනවා. ආ. ඒක දීලිංගික ලක්ෂණ. සිංහලෙන් අපි ඒකට කියන නපුංසක් කියලා. හ්ම්. ඒ කියද අර තාදීන නිකන් ස්ලැන් වර්ඩ් එකක් තියෙනවා. තද වර්ඩ් එකක්. ආ ඒක. ඒක ඕනේ දුන්නේ. අපිත් නිකන් අපිත් මේ ලෙවල් එකට වැටෙනවා ඒක. ඒ ලෙවල් එකට වැටෙනවා. අපි මේ ලෙවල් කරා ඉලේ ඉවරයි. අපි දැන් ආයේ රිවර්ස් එකට යන්නේ. අපෝ පුංචි ගාන ශිෂ්‍යත්ව කරන්න. ශිෂ්‍යත්වේ ඉන්නම කරන්නේ නැහැ ලංකාවේ. ආ. දැන් එතකොට ඔයා කියපු එකට පොඩි දේවල් ටිකක් කියන්නවා. ඉන්ටර්සෙක්ස් කියන්නේ එතකොට දි ලිංගික කියන කතාව. දැන් හිතන්නකෝ කෙනෙක් ඉපදෙනවා කියලා. ඔව්. දැන් ඉපදෙනකොට අපි හිතමු ඒ කෙනා පිරිමියෙක් විදිහට ඉපදෙනවා කියලා. පිරිමි අවයව එක්ක. එතකොට සමාජය විසින් ඒ කෙනාව බලපු ගමන් කියනවා හරි මූ පිරිමියා. ඔව්. මේ පිරිමි ළමෙක්. නමුත්
ටික කාලයක් යනකොට පොරට දැනෙන්නේ පොරව ගැහණියක් විදියට. එහෙම නැත්නම් ජෙන්ඩර් එක වෙන්නේ ෆීමේල්. අන්න එතකොට තමයි ට්‍රාන්ස්ජෙන්ඩර් ගැටලුව එන්නේ. හරි. ඒක හැබැයි පිටින් බැලුවට පේන්නේ නැහැ. පිටින් බැලුවට ඌ හැමෝම හිතන්නේ මූ කිරිමේක් කියලා. නේද? ඔව්. නමුත් දැන් ඉන්ටර්සෙක්ස් ඉන්ටර්සෙක්ස් කේස් එකේදී උපදින්ම උපදේදීම මූට දෙකම තියෙනවා. ඔව්. තොර දෙකම තියෙනකොට බලන එකට හිතා ගන්න බෑ මූ මොකෙද්ද කියලා. ඔව්. එතකොට අර අර ට්‍රාන්ස්ජෙන්ඩර් කේස් එකේම ඒකේ පොඩි තවත් වෙනස් අවස්ථාවක්. ඔව්. එතකොට මෙතනදී බාහිරින් මෙයාගේ අවයව දෙකම තියෙන නිසා මෙයා පිටින් බලලා මෙයා වඳුර ගන්නත් බෑ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලා. හරි. රහිම එකක් තමයි. අපර එතන සමාජීය ප්‍රශ්නේ කියන්නේ අර ට්‍රාන්ස්ජෙන්ඩර් කට්ටියට ඇත්තටම ඉන්නේ මානසික ප්‍රශ්නයක්. ඔව්. මේ ඉන්ටර්සෙක්ස් කට්ටියට ඇත්තටම ඊට වැඩි එක සමාජීය දැනෙන ප්‍රෙෂර් එකත් වැඩි. ඔව්. මොකද ඉන්ටර්සෙක්ස් කෙනෙක්ගේ ජෙන්ඩර් එක වෙන්න පුළුවන් ෆීමේල්. ඔව්. නැත්තම් ජෙන්ඩර් එක මේල් වෙන්න මේල් වෙන්නත් පුළුවන්. ජෙන්ඩර් එක මේල් වෙච්ච එකෙක් ඉන්ටර්සෙක්ස් වුණොත් එයා තමා පිරිමියෙක් විදිහට අඳුරගෙන හිටියත් තමන්ම ඔව් සමාජයෙන් පිළිගන්නේ. ඔව්. ඊගොසේ ගෑනු කෙනෙක් නම් එයා අයව ස්ත්‍රියක් විදිහට අඳුරගෙන හිටියට සමාජයෙන් පිළිගන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ මේ වගේ කට්ටිය අර මානුෂීය පැත්තෙන් ගත්තොත් එක් අතකට ගොඩක් මේ සුයිසයිඩ් කරගන්න පැත්තර වෙනවා. ඔව් ඔව් ඔව්. මොකද දැන් මෙහෙම අය අපේ සමාජයේ ඉන්නවා. ඇත්තටම කියන්නේ මේ හැම කැටගරි එකටම අයිති කට්ටිය අපේ සමාජයේ ඉන්නවා. අනිවාර්යයෙන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම අය ගැන කවුරුත් හොයන්නේ නැහැ. ඒගොල්ලෝ ගේ ජීවිතවලට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. හරි. සංගවිච්ච ජීවිත විදිහට ඒගොල්ලෝ ඉන්නේ. ඔව් ඔව් ඔව්. ඒ නිසා අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු අන්තිමට. ඊළඟට එනවා ඉන්ටර්සෙක්ස් එකේ තව දෙයක් තියෙනවා කියන්නේ. එයාලගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක එක්ක මේල් වෙන්න පුළුවන් එක්ක ෆීමේල් වෙන්න පුළුවන්. ඔව්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. අපි මේ අන්තිම කතා කරන්නේ ජෙන්ඩර් ඩයිඩෙන්ටිටි කියන එක. ඔව්. ජෙන්ඩර් ඩයිඩෙන්ටිටි කියන එක ඇත්තී ඒකත් ගොඩක් ජෙන්ඩර් කියන කාරණාවත් එක්ක යන දෙයක්. ඔව්. ජෙන්ඩර් ඩයිඩෙන්ටිටි කියන එකේ කාරණා මතුවෙන්නේ ඔය LGBTIQA කියන ඔය කමියුනිටි එකේ තව එක්කෙනෙක් කියනවා ක්වියර් කියන එහෙම නැත්නම් ක්වෙස්චනින්. ඔව්. ක්වෙස්චනින් කියන මනෝභාවය දෙන පුද්ගලයා මෙයාට ජෙන්ඩර් ඩයිඩෙන්ටිටි එක සම්බන්ධ ඩිෆයින් කරගෙන නැහැ. ඒ කියන්නේ මෙයා නිශ්චය කරගෙන නැහැ මේ මගේ මේක ජෙන්ඩර් එක මේකයි කියන්නේ. මේක ඇත්තම සිංහල වචනයක් තිබුණා මොකද? සිංහලෙන් සෙක්ස් කියන්නේ ලිංගිකත්වය. ජෙන්ඩර් කියන්නේ ලිංගිකත්වය. ඔව් සිංහල කියන්නේ අපි සිංහලෙන් අපි හිතන්නේ ගියාම අපි කොච්චර අවුලකට වැටෙනවද කියන එක ඔන්න ඕකෙන් තේරෙනවා. ඔව් කියන්නේ ලංකාවේ සෙක්ස් වලින් ඇත්තම අංක එකට ඇවිල්ලා තියෙන්නේ කොහොමද දන්නේ? මම හිතන්නේ මේ සෙක්ස් එකයි ජෙන්ඩර් එකයි දෙකම හොයලායි දෙකම මොකද ඒතර හොයන්නෙම එකම දෙයක් ජෙන්ඩර් එකත් තිබුණා නේද? ආ ජෙන්ඩර් ඉන්ටර්කෝසස් ක්වෙස්චනින් එහෙම නැත්නම් ක්වියර් ගැන තව ටිකක් කියන්න ඕන. මේ දැන් ඔතනදී ජෙන්ඩර් ඩයිඩෙන්ටිටි කියන කාරණාවනේ මේගොල්ලන්ට බලපාන ප්‍රධානම දේ. ඒ කියන්නේ තමුන්ට තමුම දැනෙන්නේ කොහොමද කියන එක ගැනවත් මේගොල්ලන්ට අදහසක් නැහැ. ඒ කියන්නේ අර ප්‍රීඩිෆයින් බොක්සස් දෙකක් තියෙනවානේ මේල් ෆීමේල් කියලා. මේ එක බොක්ස් එකකටවත් ෆිට වෙන්නේ නැහැ මේගොල්ලෝ. ඔව්. ඒ හින්දා මේගොල්ලෝ මහා සමාජය එක්ක ගනුදෙනු කරනවා වෙන්න පුළුවන්. මොකද කියන්නේ ස්ට්‍රේට් මේල් සහ ෆීමේල් කියන කට්ටිය එක්ක වුණත් මෙයාලා ඉන්න ඉඩකඩ තියෙනවා. ඔව්. මොකද යා ඩිෆයින් කියන්නේ සමානට ඒගොල්ලෝ දැන් හිතන්නකෝ දැන් උදාහරණයක් විදිහට ගැහණු ළමයෙක් විදිහට ඒගොල්ලන්ගේ මේ බාහිර පෙනුම කියන කාරණාව නිර්ණය කරන්නේ ඔව් සමාජය සහ සම්ප්‍රදායනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ගැහණු ළමයෙක් අඳින්න පළඳින්න ඕන මේ විදිහට, ඉඳගන්න ඕන මේ විදිහට, නැගිටින්න ඕන මේ විදිහට, ඇවිදින්න ඕන මේ විදිහට, කතා කරන්න ඕන මේ හැම දෙයක්ම ඩිෆයින් කරන්නේ සමාජ සම්මතය. ඔව්. නැත්නම් සම්ප්‍රදාය. නමුත් දැන් අර ක්වෙස්චනින් එහෙම නැත්නම් ක්වියර් කියන කොටසයට එහෙම සමාජ සම්මතයත් එක්ක ඉන්න බෑ. ඔව්. يعني ඒගොල්ලෝ ඒගොල්ලන්ට දැනෙන්නේ නෑනේ ඒගොල්ලෝ ගැහණියෙක්වත් පිරිමියෙක්වත් විදිහට. ඒතර ඒගොල්ලෝ ගොඩක් කලාවට මේ සමාජ සම්මතය කියන ඒ කියන්නේ සම්මතය විසින් අර දාන්න හදන බොක්සස් එකකටවත් අදාළ වෙන්නේ නෑ සහ ඉන්නෙත් නෑ. ඉන්නත් බෑ. ඉන්නත් බෑ.
ඒගොල්ලෝ උත්සාහ කරනවා සමහරට එයාලට හිතන විදිහට ජීවත් වෙන්න. ඒක හරි හරි පට්ට ලයිෆ් එකක් වෙයි හැබැයි නේ. අර අර සියල්ල ලිංගිකයි ලිංගිකත්වේ හැරෙන්නට ඒ වගේ එකක් තමයි. ආ ඒතකොට ඒගොල්ලන්ගේ ටිකක් ජෙන්ඩර් ඩෙන්ටිටි කියන එක තමයි එතන ඒගොල්ලන්ටම අවබෝධයක් නැහැ ඒගොල්ල මොන කොට්ටාසයටද අයිති වෙන්නේ කියන එක. ජෙන්ඩර් එක සම්බන්ධව. ඊවස්සේ තව කට්ටියක් ඉන්නවා. තව කට්ටියක් ඉන්නා අලිංගික පර්සන්. ආ ඒගොල්ලන්ට මොකද කියන්නේ? අලිංගික කියන්නේ ඇසෙක්ෂුවල්. ඇසෙක්ෂුවල්. ඇසෙක්ෂුවල් ඇසෙක්ෂුවල් කියන්නේ කුමනෝව ලිංගික කියන්නේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකක් නැති අය. ආහා. කියන්නේ ඒතකොට මෙයාලගේ මේ මේ සෙක්ස් එකයි ජෙන්ඩර් එකයි ප්‍රශ්නයක් තියෙනවා නේද? එහෙම නැද්ද? මං හිතන්නේ මේ මේ මෙයාලා ජෙන්ඩර් එක මේල් ෆීමේල් කියලා අඳුරගත්තට මෙයාලා සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකක් නැහැ මං හිතන්නේ. ඒ කියන්නේ බාහිර සමාජයක මෙයාලා ගනුදෙනු කිරීමේ ආසාවක් නැහැ. ආහා. ඒක තමයි සෙක්ෂුවල් කට්ටියගේ කේස් එක. ඒ කියන්නේ මේ ඇසෙක්ෂුවල් කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට මේ ලිංගික ආශාවන් එහෙම නැත්නම් තව කෙනෙක් සමග ලිංගික කටයුතු එහෙම නැත්නම් ලිංගිකත්වය කියන කාරණාව සම්බන්ධව කිසිම ඒගොල්ලන්ට හැඟීමක් නැහැ. ඔව්. ඇත්තම ගත්තොත් උන් එන නිකන් උන්ගේ ලයිෆ් එක උන් කාලා බීලා එහෙම ඉන්න නිසා උන්ට මේ කෙල්ලෝ පස්සේ කොල්ලෝ පස්සේ යන සීන් නැහැ. ඔව් ඇත්තටම. ඒ කියන්නේ උන් එන වෙනස්. ඔව් ඒ කියන්නේ මේකයි. ඒ කියන්නේ උන්ට ඇත්තම මේ සෙක්ෂුවලිටි කියන එක ගැන අංශු මාත්‍රයකවත් උන් ගණන් ගන්නේ නැහැ. ඒ කියන්නේ සෙක්ස් එක සහ ජෙන්ඩර් එක අතර මෙයාට ප්‍රශ්නයක්වත් නැහැ. ඔව්. ඒ කියන්නේ ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් හැබැයි. ප්‍රශ්නේ කියන්නේ ඒක ට්‍රාන්ස්ජෙන්ඩර් කතන්දරේ නෙමෙයි. ඔතනට පටලැවෙන්නේ නැහැ. මේක ඇවිල්ලා දැන් එයා ඉපදෙනකොටම එයාට ලැබෙන සෙක්ස් එකයි ජෙන්ඩර් එකයි අතර එයාට කිසි ඝට්ටනයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකත් එක්ක. ඒ කියන්නේ එයාලා සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක කියන්නේ අර තව පුද්ගලයෙක් කෙරෙහි දක්වන කැමැත්ත ආකර්ෂණයනේ. එතකොට එහෙම එකක් එයාලට නැහැ. එහෙම ප්‍රශ්නයක් නෑ. ඉන්ටර්කෝස් එකක් කරන්න අවශ්‍ය නෑ කාට. ඔව් සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකක් නෑ මේගොල්ලන්ට. තව පුද්ගලයෙක් සමග ඒ ආසාව ඒ කාරණා මේගොල්ලන්ට නෑ. අර ජෙන්ඩර් සහ සෙක්ස් අතර ගැටලුවක් නෑ. ඒක සාමාන්‍ය විදිහට සමාජයේ ජීවත් වෙනවා. හැබැයි ආසාවක් නෑ. ඔව් දැන් මේ අපි කියන ડોකියුමෙන්ටරි කාරණා කියන්නේ අත්‍තර. ඔව්. දැන් කියන්නේ. ඒ කියන්නේ මේක මේ මේ අපි දැන් මේ දක්වා කියපු ගොඩක් දේවල් ડોකියුමෙන්ටරි এডুকেෂනල් දේවල් ටික. ඔව් නේවගේ නිකන් සෝෂල් පැත්තට ආව. සෝෂල් පැත්තට සහ පොලිටිකල් පැත්තට දැන් එමු අපි. ඔව්. දැන් ඔගේ කේස් එක ලෝකේ ගොඩක් සංවර්ධිතයි කියලා නිර්ණය කරලා තියෙන රටවල්. වීන ඇමරිකාවක නැත්නම් යුරෝපා රටවල් බහුතරයක් සම්මත රටවල් මේ කියන්නේ සෙක්ස් এডুকেෂන් කියන එක තිතටම දෙන රටවල්. ඔව්. අනිත් කාරණේ කවුරු හරි මිනිහෙක් ඉපදුනාම එයාට කේස් එකක් තියෙන විදිහක් නැහැ. එයාගේ දෛනික චර්යාවන් ඉස්සරහට ගෙනියන එකයි එයා සෙක්ස් එක නිර්ණය කරගන්න එකයි අතර ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ. තියෙන්න බෑ. කියන්නේ එයාට එයාගේ දෛනික චර්යාවන් ටික ගෙනියන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම දැන් අර වචනයක් එනවා මේ දවස්වල ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙන මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඔව් ඔව් දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක නමට ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය එහෙම නමක් නෙමෙයි. ඇත්තටම මේක හැම පුද්ගලයාටම තම අයිතිවාසිකම් වෙනුවෙන් ජීවත් වෙන්න ඒ කියන්නේ ඒ සමුන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න නිදහස ඒ අයිතීන් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට දැන් මේ වෙනකොට අපේ ලෝකයේ දියුණු රටවල් ගොඩක් රටවල් වල මේ LGBT IQA කියන කමියුනිටි වලට ඒ අයිතිවාසිකම් නීත්‍යානුකූලව ලබා දීලා තියෙනවා. එතකොට මේ මෑතකදී ඉන්දියාවෙත් ඒක ලබා දුන්නා. හරිද නේ? සමලිංගික. ඔව්. එතකොට ඒ අයිති නීත්‍යානුකූලව ලබා දෙනවා කියන්නේ එතනදී ඒකෙන් අදහස් වෙනවා ඒ රටක ජීවත් වෙන්න ඕනම පුරවැසියෙක්ට අයිතිය තියෙනවා. ඒ කියන්නේ එනේ. ඔව්. නිදහසේ ලිංගික ජීවිතය ගන්න ඕන. ඔව් ඒක සෙක්ස් එක හරි ජෙන්ඩර් එක හරි මේ කිසිම කාරණාවක්
බලපාන්නේ නැහැ ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතයට සහ ඒ රටේ පුරවැසියෙක් විදිහට ජීවත් වෙනකොට ඒ එකක්වත් හැල්ලු කරන්නේ නැහැ. ඔව් ඒකේ පුද්ගලයාගේ සමාජගතය කියන එකත් ඔව් පරිපූර්ණ වශයෙන් රටට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. දැන් අපේ රටේ එහෙම දායකත්වයේ ගන්න පුළුවන්කම තියෙන පුද්ගලයෝ සමහරු අපි ඔය කිව්ව LGBT ඔය කැටගරි එකට වැටුණාට පස්සේ සමාජයෙන් ඒගොල්ලන්ව නිකන් කොන්නේ. නැත්තම් ඒගොල්ලෝ මානසික පීඩනයටපත් වෙනවා. මේ වගේ දැන් ලංකාවේ රටවල තියෙන ප්‍රශ්නෙත් ඕකයි. ඔව්. සංවර්ධ රටවල ඕක සංවර්ධනේ අර රටක සංවර්ධනය වන්නේ දර්ශකවල තියෙනවා. ලිංගිකත්වයේ සම්බන්ධ තියෙන නිදහස. ඔව්. එතන ඊතරම් ලිබරල් කත්වයක් තියෙනවා. ඔව්. අනිතක තමයි දැන් අපි අර ලංකාවේ වෙච්ච සිදුවීම ගැන පොඩ්ඩක් තව කතා කරොත් ඒ දෙවියන් කියන්නේ මොකද්ද? ලංකාවේ දැන් මෑතකදී වෙච්ච ඒ සමනලුම් මතක් කිරීම ඔව් ඊයේ ඊයේ ඔව් ඒ යන කපි දැන් මේම එතන එන සීරියස් ඈ ඔව් සීරියස් දැන් එතනදී කියනවානේ මේ සමනලු ගැන එන නිකන් හාස්‍යයට ලක් කරලා කතා කරද්දී හැමෝම හිනා වෙනවා ඒක සමච්චලයට ගන්නවා ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද ඒ කියන්නේ සමාජයේ අපිත් එක්කම ජීවත් වෙන තවත් එක කොට්ටාසයක් අපි හැල්ලු කරනවා කියන එකනේ. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ගේ වෙනස්කම අපි හැල්ලු කරනවා සහ අපි ඒකට හිනා වෙනවා. ඉතින් එහෙම රටක ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන තත්ත්වය මොකද්ද? ඔව් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියන්නේ කලින් මම තව දෙයක් කියනවානේ. දැන් අපි ඔය කිව්වනේ මේක දේශපාලනයේ අනිවාර්යෙන් අන කෙනෙක් ගාව ගන්න ඉඳ මම මේ කියන්නේ. ඔව්. තමි කියන්න ඕන දෙයක් නෙවෙයි. ඔව්. ඒ කිව්වේ තර රටේ ප්‍රධාන දේශපාලක ඒ සහ ඒ පිරිසක් ගැන කියන්නේ. ඔව්. ඒතොර දැන් අපි එහෙම පාක්ෂිකවත් එහෙම මොකුත් නෙවෙයි. ඔව්. එහෙම මට්ටමේ නෑ. ඇත්තට දේශපාලනේ ඉහළම තලයේ ඉන්න පුද්ගලයන්ට පවා එහෙම වක්කාරි වචනයක් කිව්වනම් හිතන්න ලංකාවේ ඔය LGBT community එකේ ඉන්නේ අනිත් කට්ටියගේ තත්ත්වය. ඉතින් මෙතන දේශපාලනේ ඇත්තටම නේ අපි මුලින්ම කිව්වෙත් ඒකයි. දේශපාලික කේසයක් නෙමෙයි. ඔය සමනල ඒ මොහොනෙත් නැත. ඒ සමනල කියන වචනේ ආවේ කොහොමද කියලාත් අපි දන්නේ. ඔව්. හැබැයි ඉතින් මේක මේ ලංකාවේ අදාළත්ව කේස් එක ගන්න. ඔව්. ඒ කියන්නේ වෙන රටවල් වල ඉතින් සමහරට වෙන වෙන සත්තුන්ට මෙහෙම ආදේශ කරලත් දන්නේ නැහැ. නමුත් අපේ ඉතින් මොකක් හරි තියෙන මානසිකත්වයේ තියෙන දුර්වලතාවය නිසා අපි හදාගෙන තියෙනවා එහෙම. ඔව් හැබැයි අන්තිමට මෙහෙමත් කියන්නවලද? ප්‍රජාතන්ත්‍රවාදී ගැන කියද්දී ලිංගිකත්වයේ සම්බන්ධ නිදහසට වඩා කමි දිනදා ජීවත් වීම සම්බන්ධව තියෙන සම්බන්ධක රී ගැන හිතුවහම ඔව් ලිංගිකත්වයේ සම්බන්ධව හිතනවා කියන එක ඉතා දන්නවත් බැරි කයක් අපි. ඔව්. නේද? අනේ තව දෙයක් කියන්න ඕනේ. දැන් ඔතන ඒ සිදුවීමේදී කාගේ හරි ඔතන හිටපු ඒ hina වෙච්ච කාගේ හරි කනෙක්ට ඒ විදිහ වෙනස් විදිහට ඒ ලිංගික චර්යාවන් තියෙන ළමෙක් ඉන්නවා. එහෙම නැත්නම් නෑදෑයෙක් ඉන්නවා. මෙන්න කෙනෙක් ඉන්නත් පුළුවන්. ඔව්. එතකොට ඒ පුද්ගලයන්ට පවා ඒක ලොකු ෆීල්ඩ් එකක් ඕ ලොකු ප්‍රහාරයක්. ඒ කියන්නේ ඒක හරි ඒ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වගේ වැඩක්. මොකද රටක කවුරු හරි කෙනෙක් ඉපදුනා කියන්නේ මොන විදියකට හරි ඉපදුනා නම් ඒ පුද්ගලයාට ඒ රටේ ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ කාගෙන්වත් ගැරහුම් ලබන්නේ නැතුව විහිළුවට ලක් වෙන්නේ නැතුව ජීවත් වෙන්නේ අයිතිය තියෙනවා. එතකොට ඒක පිළිගන්නවා කියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ඔව් ඔව් ඔව්. දැන් සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා කියලා කියවෙන්නේ ලෝකයේ ඕනම රටක ජීවත් වීම සඳහා ලැබෙන ලයිසන් එකක් වගේ. මොකද ප්‍රජාතන්ත්‍රවාදයට අපි ගරු කරනවා කියන්නේ අපිට කිසි අවුලක් නැතුව, يعني අවුල් දාගන්නේ නැතුව ඕනම රටක ජීවත් වීම සඳහා අපි දන්නවා. එහෙම නැත්නම් අපිට ඒ ලයිසන් එක තියෙනවා වගේ දෙයක් තමයි ඒකෙන් අදහස් වෙන්නේ. නමුත් දැන් කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ගේ අයිතීන් වලට සම්පූර්ණ මරු පහරක් එල්ල කරනවා නම් මරු පහර මරු කියන්නේ ෆුල්ටොස් එකකට ගෙවුවා කියන්නේ මරු පහරක් එල්ල කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ
ඒ රටේ ජීවත් වෙන මිනිස්සු වෙනත් රටවල ගිහින් ජීවත් වෙන්නවත් දන්නේ නැහැ කියන එක. ඔව්. මට මේ දැන් වෙලාව තියෙනවත් දන්නේ නැහැ. ඔව් දිනවා. එක කතා කරන්නේ. කොහමද මේ රටේ ඉස්සර තිබ්බ දැන් ඔය දෙමළ මුස්ලිම් කට්ටිය අය පස්සේ කියලා කියනකොට. ඔව්. ඉතින් එතකොට කලින් තිබ්බේ පියෝ සිංහල සංස්කෘතිය. මම ওই සංස්කෘතියේ තිබ්බා ඇත්තටම මීට වඩා සෑහෙන ලිබරල් තත්ත්වයක්. ඔව්. ලංකාවේ ලිබරල් තත්ත්වය කියලා අපි කියන්නේ මේ මේ අපේ කොපි කරගත් එකක් තමයි ලිබරල් කියලා හදන් තියෙන්නේ. බඩේ රටවල් මේ අපෙන් කොපි කරගත්ත සීන් එක තමයි ලිබරල් කියලා ගල් හදාගත්තේ. ලංකාවේ ඇත්තටම ලිංගිකත්වය සම්බන්ධ ඉතාම මේ නිදහස් අවකාශයක් තිබුණා රටක් ලංකාව කියන්නේ. මොකද මේ ඒ කාලේ දැන් ඔය එකේ කියම ගන්න ගොඩක් කට්ටිය දන්නේ. එක්කෙනාට මේ මේ සහෝදරයෝ දෙන්නට තනි භාර්යාව තනි බිරිඳක් ඉන්න කේස් එක. ඒකත් ලංකාවේ තිබ්බා. ඊට පස්සේ බහු භාර්යාව කේස් එක. ඒ කියන්නේ මේ ලිංගිකත්වයේ කියන එක අර මේ ලිංගික හැසිරෙනවා කියන එක ඕනම කෙනෙක් කියන. ඒ කියන්නේ මේ liberal sex ලිංගිකත්වය සඳහා උපරිම නිදහස තිබ්බ රටක් තමයි ලංකාව මේ 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 සුද්ධ වෙන්න කලින්. කලින් කියන්නේ අපි කියන අවුරුදු 1500 2000 විතර කලින්. අනිත් කාරණා තමයි දැන් ඔය ලිංගික නිදහස පට්ටෙටම තිබ්බ කාලේ හොතර බලන්න ලංකාවේ හදලා තියෙන වැව්. සීගිරි කියන් කියන්නේ දැන් න්යා ඉතින්වත් පුළුවන් ගන්න අඩුතරම මේ බෝල්ටනයක් හදාගන්න බෑනේ. හරි. ඒ කියන්නේ වාගේ කියන්නේ ලංකාවට තියෙන දැන් ලිංගික ප්‍රශ්නේ කියලා ප්‍රශ්නයක්. මම කියන්නේ මේ කවුරු ගොම කියද්ද මේ ඇත්ත කතාව මේක. ලිංගිකව තමන්ගේ ප්‍රශ්නේ ගනුදෙනු කරන මිනිස්සුන්ට අලුතෙන් දෙයක් හිතන්න වෙලාවක් නෑ ඇත්ත. ඔව් ඒක ඇත්ත. ඔයා කියන කාරණාවට මම එකඟ. ඒ කියන්නේ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න බැරි මිනිහෙක් කොහොමද රටේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වය දෙන්නේ? ඇත්තටම එහෙම කෙනෙක්ට අලුතෙන් දෙයක් හිතන්න වෙලාවක් නෑ. ඔව්. දැන් මේ මම මේ මේ ගැන දන්නේ ඉන්න කියනවා නෙමෙයි. ඇමරිකාවේ එක්සත් ජනපදයේ ඔය ට්‍රාන්ස්ජෙන්ඩර් එහෙම නැත්තම් කියමුකෝ ලිංගිකත්වය මාරු කරගත්ත කෙනෙක්. එන් ට්‍රාන්ස්ජෙන්ඩර් මනෝභාවය ඉඳලා තමන්ගේ සෙක්ස් එක මාරු කරගත්ත කෙනෙක්. එයා හිතන්නේ එයා ස්ත්‍රී සමලිංගිකෙක් විදිහට කටයුතු කරනවා. මේ මන් දන්න එකක් නෙමෙයි. ඇත්තටම මේ මට දැනගන්න හම්බෙච්ච එකක්. මට සම්බන්ධ දෙකීමක් නෙමෙයි. ඒ කෙනා මෙයා එක අදහස් අපේ ලංකාවේ කෙනා එක අදහස් උමාරු කරගන්නේදී ලිංගිකත්වයේ සම්බන්ධ කිසිම කාරණාවක් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ normal කොහොමද මොකද්ද කරන රස්සාව කොහොමද මේ දවස් ගෙවිගෙන යන්නේ එදිනෙදා වැඩ කොහොමද ඔහොම. ඒ කියන්නේ මේ මිනිස්සු මේ මේ සාමාන්‍ය සමාජ ජීවිත වෙද්දි මේ ඔව් අතනවා. සාමාන්‍ය සමාජ ජීවිත වෙද්දි මේ ලිංගිකත්වය කියන එක මහත් දඩෝරියන් විතර කතා කරන්නේ නැහැ. ලංකාවේ සල් මේ කතන්දර වෙලා ඉන්නේ නේ. ලංකාවේ ඕක කතා කරන්නේත් නැහැ. හැබැයි අපේ උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඕක. ඔව් ලොකුම ප්‍රශ්නෙත් ඕක. එක එකක් ඩිරෙක්ට් කතා කරන්නේත් නැහැ. ඔව්. දැන් කවුරු හරි ඇවිල්ලා අපෙන් අහුවොත් ජෙන්ඩර් එක මොකද්ද කියලා දෙන්න උත්තරයක් ගොඩක් කියන්නේ නැහැ ඇත්ත. ඔව්. කියන්නේ දැන් දැන් හරියට ඒකත් නිකන් අර මේ පින සහ කුසල් වගේ. දැන් අපේ රටේ ගොඩක් බෞද්ධයෝ පින සහ කුසලේ වෙනස දන්නෙත් නැහැනේ. හරි ගොඩක් ඒවා පින් කරනවා කියයි කුසල් කරනවා කියයි අරකයි මේකයි. ඔව්. උන් ඒකත් පටලවගෙන ඒ වගේ තමයි ජෙන්ඩර් සහ සෙක්ස් කියන්නේ. ඔව්. අනිත් එක මේ අය ආගමික කේස් එකනේ මේ මේක. දැන් අපි කියමු. ලංකාවේ සමලිංගිකත්වය කියන එක පරණ කේස් එකක් නේද? කියන්නේ ඊයේ පෙරේදා ගාල මතුවෙච්ච යන්නේ නෙමෙයි. ඔව් තව එකක් මේ මේ මම මේ අහලා තියෙන දෙයක්. දැන් ස්වභාවිකවම මේ සමලිංගික ජීවීන්, ඒ කියන්නේ මේක මේ මනුෂ්‍යයන්ට විතරක් අදාළ කාරණාවක් නෙමෙයි. හරි. සියලුම ජීවීන්ගේ මේ සමලිංගික කියන්නේ එක ටිකක් වෙනස් ආකාරයක් උනත් සමලිංගික ජීවීන් ඉන්නවා. එතකොට මේ ස්වභාව ධර්මයේ විසින් සමලිංගික ජීවීන් ඇතිකරන එක්තරා හේතුවක් තමයි වර්ගයා බෝ වීම පාලනය කිරීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන්
හෙටරෝසෙක්ෂුවල් එහෙම නැත්නම් මේ විෂම ලිංගික වුණොත් නේ තව පරපුරක් බිහි වෙන්නේ. ඔව්. يعني ඒක ලිංගික කට්ටිය. ඔව්. ඒක ලිංගික කට්ටිය. ඔව්. නමුත් දැන් සමලිංගික වුණා කියලා ආතල් එක නැතුව යන්නේ නැහැ. නමුත් ඔව්. Next generation එන්නේ. එන්නේ හොඳයි. ඔව්. ඒතකොට ඒකට තියෙන ස්වභාවිකවම තියෙන සැකස්ම තමයි ඔන්න ඕක කියලා කියන්නේ. ඒක මම වර්ණේ නේ. ඔව්. වර්ණේ නේ ඒක මම දැක්කා. ආ ඉතින් ඒතකොට ඒකත් හරි හැබැයි නේ. හ්ම්. ඊට පස්සේ දැන් අපි ගියාගෙන ආයේ සමුලින්කත් තියෙන එක ලංකාවේ මේ අලුත් කේසේ නෙමෙයි. අපි ලෝණ තරම් අදටත් අහන්න නම් වෙන විහාරස්ථානවල. මම දැන් මේ පොඩි ඇඩ් එකක් දානවා. මේක මේ කියන්නේ ස්පොයිලර් ඇලර්ට් කිසිම ආගමකට දර්ශනයකට දර්ශනයකට අපහාස කිරීමකටවත් නිගා කිරීමකටවත් නෙවෙයි මේක අපි දැනගත්තු එක්තරා ආරංචි මාර්ග සහ අතීතයේ සිදුවීම් මේ හැම දෙයක්ම අතීතේ මා කතා කරන්න හැම දෙයක්ම හොඳින් දේවියන් හොඳින් අධ්‍යයනය කරලා තමයි මේ කියන්නේ. හරි කියන්නේ. ඕනතරම් දැන් සමලිංගිකත්ව කියන එක ලංකාවේ ඉස්සර කාලේ නම් පන්සල්වල තිබුණේ නැහැ. ඒක බොරුයි කියන්නේ බොරුයි කියලා කියන්න ඕනේ නැහැ. ඇත්ත මේ දැනටත් ඕනතරම් මාට් වෙනවනේ මේ කේස්. අපි අපේ මෑත කාලේ අර භික්ෂු නිවාසිකාගාරයේ වෙච්ච කතන්දරේ නැදන්නේ. ඒකත් එහෙම කතන්දරයක්. වක්කර මේ උන්නේ යන්නේ බට ඒ වුණේ දැන් ඒකත් හරි අපි පන්සල කියන එක අපි ටිකක් කියලා පිරිමි ඉස්කෝල වල වෙනවා කාන්තා ඉස්කෝල වල වෙනවා රටත් වෙනවා තව සිරමැදිරි වල ලංකාවේ ඔව් අංකල්ලා ඇවිල්ලා මේ ඔව් උතාලා ඒ වගේ දේවල් අපිට ආනන්දවත් අහන්න තියෙනවා නේ ඔව් මේ මේක පොඩි මේ දේවල් ටිකක් තමයි හරි කියන්න තියෙනවද? ඔයා කියන්නේ. ඒක පොඩි පැරණි සමාජයේ ඇත්තටම මේ සමලිංගික සේවනය කියන එක මිනිස්සු එක කාලේ එහෙම ලොකුට දන්නේ නැහැ වගේ ඉස්සේ. උගුර කියන්නේ පන්සලේ සෙල්ලම් කියලා කියන්නේ. පන්සල මොකද? පන්සලේ සෙල්ලම්. ඒකේ මිකායක් හැකි මේ මොකද්ද ලතන්දරේ කියලා. හ්ම්. කියන්නේ මේ නිකන් ප්‍රධාන මහා සමාජයේ නිකන් ලොකුට තිබ්බ එකක් නෙමෙයි. පන්සලේ සෙල්ලම් කියන විදිහට ඇයි මොනවද එකක්ද කියලා නේ. හ්ම්. ඒකෙදි ඊට වඩා අපි කියන්න ඕනේ. දැන් ඕක අපිට පන්සලේ ගෑල්ලා අයින් කරලා ඕන අද සමාජයට ගැලපෙන විදිහට පල්ලියේ, ඉස්කෝලේ, කෝවිලේ ඊට පස්සේ හිරගෙදර, හිර මැදිරියේ සෙල්ලම්. ඒ වගේ ඕන තැනකට දාගන්න පුළුවන්. කොහෙද මේ? පාර්ලිමේන්තුවේ. මොකද බත්තරමුල්ලේ සෙල්ලම්. බත්තරමුල්ලේ. ඒ වගේ මේ එතකොට මේක හරි අලුත් දෙයක් අමුතු දෙයක් නෙමෙයි නේ ඇත්තටම දැන් අපි ඔය දැන් ගොඩක් දේවල් විස්තර කිව්වනේ දැන් ඕගන දේශපාලනික වේන ප්‍රශ්නේ තමයි ලංකාවේ මිනිස්සු මේක හැක්කන රට අරන් බලන්නේ නෑ නිතක තමයි දැන් තව දෙයක් අවසාන වශයෙන් අවසානයේ කිව්වට මේක අවසානයමද දන්නේ නෑ අවසාන වශයෙන් කියන්නේ දැන් මෙතනදී පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් තව කෙනෙක්ගේ ලිංගික අයිතීන් එහෙම නැත්නම් තව කෙනෙක්ගේ ජීවත් වීමේ අයිතීන් නැති කරන්න එපා අනිවාර්ය මෙතන තමුන්ගේ පක්ෂ දේශපාලනය මොකක් වුණත් මෙතන ඇත්තටම තියෙන්නේ මේ පක්ෂ දේශපාලනය සම්බන්ධ කතන්දරයක් නෙමෙයි ඔව් මෙතන තියෙන්නේ මානුෂීය අයිතීන් සඳහා තියෙන ප්‍රශ්නයක් හැමනික් ඔව් මිනිස්සෙක් කියන්නේ හැම ආකාරයකම කෙනෙක්ට ඔව් ඒ පුද්ගලයාගේ ලිංගිකත්වය එහෙම නැත්නම් ජෙන්ඩර් එක සෙක්ස් එක මොකක් වුණත් ඒ පුද්ගලයා මිනිසෙක් ඔව් එතකොට මිනිසෙක්ට තවත් මිනිසෙක් ගරු කරනවා මිසක් වෙන සත්ත්වයල ගරු කරන්නේ නැහැ හැබැයි සත්ත්ව සමාන ගරු කරනවා පොඩ්ඩක් තියෙනවා හරි එතකොට මේ ඒ කාරණා වෙනුවෙන් තමයි මෙතන පෙනී හිටින්න ඕනේ අපි ඒ කියන්නේ මේක අපි අද කතා කරන්නත් ප්‍රධාන හේතුව අපිට ඇත්තටම පොඩි ෂොක් එකක් වගේ ආවා ඉතින් මේ ඇයි මෙහෙම කල්චරල් ෂොක් එකක් ආවේ මේ ඇයි අපේම
මිනිස්සුම් අපිම හැල්ලු කරන්නේ නැත්නම් හරියටම අර උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක්. ඔව්. අපේම මිනිස්සු ඒ අපිම හැල්ලු කරන්නේ. හ්ම්. ඉතින් ඒක අවුල මොකද්ද කියලා අපි දන්නේ නැහැ. කොහේනම් ආපු අවුලක්ද කියලා. සමහරවිට මේක අපේ අධ්‍යාපන ක්‍රමේ සමාජ සංස්කෘතික ආගම් රාමුවල තියෙන අවුලක් වෙන්න ඇති. ඔව්. ඇත්තටම ඕක අවුල උනේ බටහිර ජාතීන් ඉංග්‍රීසි ජාතිකින් ලංකාව ආක්‍රමණය කරලා පස්සේ. එකනේ වික්ටෝරියාම් සංස්කෘතිය. වික්ටෝරියානේ ඔව්. ඊට කලින් හොඳ ලිබරල් එකක්ම තිබුණා. සෙක්ස් කල්චර් එකක් තිබිලා තියෙනවා. ඔව්. ලිබරල් මේ වික්ටෝරියානු සංස්කෘතිය ලංකාවට ආවට පස්සේ තමයි මේ ප්‍රශ්නේ උනේ. කියන්නේ ඒ කට්ටියගේ වික්ටෝරියානු සංස්කෘතිය අපේ එකක් කරලා සුද්ධ වෙන්න ගියා. ඔව්. ඔව් ඔව්. ඒක තමයි උනේ. කියන්නේ දැන් ඇත්තටම මේ දැන් මෙහෙ තිබ්බ එකගෙයි කෑම කියන කාරණාව දැන් යුරෝප රටවල් වලට ගෙනියන ඒගොල්ලෝ ලිවින් ටුගෙදර් කියලා හදාගෙන තියෙනවා. ඔව්. ඒතර. ඒ කියන්නේ ඒක ගොඩක් සාර්ථක විදිහට ඒගොල්ලෝ අනික පාවිච්චි කරනවා. ඔව්. අපේ රටේ වුනේ බැඳලා අන්තිමට කසාදය කටු ගන්න බැරිකමට එකට ජීවත් වෙනවා. එහෙම එහෙම පිරිසකුත් තියෙනවා. ඊට පස්සේ මේ මම තව දෙයක් කියන්න ඕනේ මේ ලිංගිකත්වයේ සම්බන්ධ නිදහස තමයි රටක ඇත්තටම සංවර්ධනයේ මනින්න පුළුවන් සාධකේ. හ්ම් මම නම් හිතන්නේ මොකද එහෙම ලිංගිකත්වය ගැන ප්‍රශ්නයක් නැති ගොඩක් රටවල් ලෝකෙ මේ විදිහ සංවර්ධිත රටවල්. හ්ම් සංවර්ධිත රටවල් කියන්නේ මේ පට්ට උස බිල්ඩින් තියෙන. හ්ම් හයිවේස් දුවන. අය විනාඩි විනාඩි ට්‍රේන් දුවන. බිල්ඩින්ස් ගහලා යන කොන්ක්‍රීට් වනාන්තර වෙච්ච නගර තියෙන රටවල් නෙමෙයි. හ්ම් රටක් දියුණුයි කියලා කියන්නේ දියුණු ජාතියක්. දියුණු ජාතියක් කියන්නේ. ඔව් ඒ කියන්නේ ආකල්පමය වශයෙන් එහෙම නැත්නම් සංස්කෘතික වශයෙන් ඒ මිනිස්සු ශිෂ්ටයි. ඔව් ඒ කියන්නේ ශිෂ්ටයි කියන්නේ අපි පෙන්නන්නේ අශිෂ්ටත්වය. ඔව් ඇත්තටම ලංකාව තුළ තියෙන අයිම අශිෂ්ට ලක්ෂණ කීපයක්. අනේ ඒකට ඕකට ප්‍රධානම කාරණාව තමයි ලංකාව වගේ රටක් පාලනය කරන්න පිරිස. මිනිස්සු ඉඳගෙන ඉන්න දේශපාලකයා කියන්නේ මේ නිකන් එදිනෙදා කාලා බීලා ඉන්න ඔනියා ආතල් එකක් දෙන පිරිසක් කියන්නේ. හ්ම්. ඇත්තටම බොරු. මොකද දේශපාලකයා කියන්නේ ලංකාවේ ඉතා සැලසුම් සහගත පිරිසක්. හ්ම්. තන් දපි ගත්තා අවුරුදු 71ක් විතර කිට්ටු වෙන දෙනවා නේද? ඔව්. ඉදවස අරගෙන. හ්ම්. ඒ අරගෙන අවුරුදු 71ක් වෙනකන් තාමත් අපි ඇත්තටම නොදීම જાතිය. හ්ම්. රටක් විදිහට අපි සෑහෙන්න පල්ලෙහා ඉන්නේ. ඔව්. උද්දමනේ එහෙම ඉහළ යන කට්ටිය දන්නේ. හ්ම්. මොකද මේ ටයිම් එක රුපියල් 200ක්වත් වෙයි ඩොලර් එක. ඔව්. ඒක නවතින එකක් නැති. ඒ ප්‍රශ්නේ ගැන හිතුවම අපිට තේරුම් ගන්න පුළුවන් ලංකාව තියෙන තැන කොතනද කියලා. හ්ම්. ඒක තමයි ප්‍රශ්නේ. එහෙනම් දේශපාලකය කරන්නේ මිනිස්සුන්ව හිතන්න පොළඹවනවා දේශපාලකය කියන්නේ නිකන් කිසි දෙයක් දන්නේ නැති. කිසි සමාජ අවබෝධයක් නැති ඊට පස්සේ නිකන් මේ මොනවාරි ආතල් එකක් දීලා ඔහේ දිනෙදා ගත කරන පොරක් කියලා. හැබැයි උන් තමයි පට්ටම සැලසුම් සහගත කරලා. හ්ම්. දේශපාලකයා තමයි නියම ගේම් එක ගහන්න ලංකාවේ. ඔව් දේශපාල දැන් අපි හිතුවට සමහර අය උන් මේ කිසිම දෙයක් දන්නේ නැතුව මේ ඒ කියන්නේ අර අන්කොන්ෂස් කියලා අපි කියන්නේ අවිඥානිකව ගේමක් ගහනවා කියලා හිතුවට සමහර අය උන් ගේම ගහන්නේ දැනගෙන ගහන්නේ සමාජයේ ඉන්න ජනතාව කොටවන්න සහ ජනතාව බෙදලා ගන්නට උන්ගේ කොටස හදාගන්න. ඔව් 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 ඔව්. ඉතින් ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. ආයෙත් කතා කරලා දාන්නේ. ඔව්. ආයෙත් පැයක් විතර කතා කරානේ. ඔව්. අනිත් එක තමයි දැන් මේ පවතින තත්ත්වයත් එක්ක ඉස්සරහට සමානට මේ තත්ත්වය තවත් ධර්ම වෙන්නත් පුළුවන්. සමහරවිට ඩිස්ලොස්ට් එක අපිට නවත්තන්න ඉන්නවා. සමහරවිට තවත් අන්තිමට වැඩි වෙන්නත් පුළුවන්. ඔව්. සමහරවිට අපිට කතා කරන්න දේවල් වැඩි වෙයි තව ඉස්සරහට. වැඩි වෙයි කතා කරන්න ඉඩ හම්බෙන්න. හැබැයි අපි කොහොමත් අන්ඩිස්ක්ලෝස් නේ. අඥාතයි. හැබැයි ඕවා වෙනවා. ඈ? ඕවා වෙනවා ඩිංගා. ඩිංගාලා. ඥාත කරගනි ගන්න. ඩිස්ක්ලෝස් කරගනි ගන්න. මේ එමනම් අපි අදට නවත්තුමු. අදට නවත්තුමු යන්නේ. ඔව්. එහෙනම් ජය වේවා. හරි. ජය වේවා.